කවුද මේ විජය කියලා සිද්ධියක් කියනවා විජය කියලා කෙනෙක් ලංකාවට ආවයි කියලා එයා එනකොට අපේ රටේ පරිපාලනයක් තිබුණාද කියලා අහන ප්‍රශ්නේ නෑවි ඔව් පරිපාලනයක් තිබුණා ඒ තිබුණේ කොහොමද ප්‍රාදේශික පරිපාලනයක් ප්‍රාදේශික පරිපාලනයක් ඉතින් ප්‍රාදේශික පරිපාලනය ගැන හුඟක් සැලකිලිමත් වෙන්න ඕනේ මොකද මහරජවරු එන්න කලින් අපේ ප්‍රාදේශික පරිපාලනයක් තිබුණා ජීවිතයට සදා නොමැකෙන සතියක් එක්කාසු කරගන්න සීගිරියේ දින හතක් මහාචාර්ය රාජ් සෝමදේව සමග ජීවිතය අත්දකින්න එන්න සීගිරිය මාපාගල පිදුරංගල දඹුල්ල කිතුල්කොටේ නුවරකල ඉබ්බන්කටුව ඇතුළු සීගිරි රාජධානියේ කාශ්‍යප පහස විඳින්න එන්න මේ පළමුවෙනිදා සිට හත්වෙනිදා දක්වා වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න 0.72.29.70 මෙවරත් අවස්ථාව ඇත්තේ ශ්‍රී ලාංකිකින් 25 දිනකට පමණයි 7 days in Sigiriya with Professor Raj Somadeva අයිවන් අදත් අපි unlimited history සමග ඔබත් එක්ක එකතු වෙනවා හෙලයන්ගේ අක්මුල් සොයා යන්න ඉතින් ඔබ දන්නවා අපි මේ දවස්වල කතා බහ කරගෙන ඉන්නේ මේ කෝට්ටේ යුගයෙන් පස්සේ අපේ රටේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව අපි ගිය සතියේ ඔබට 146 වෙනි වැඩසටහනේදී පොරොන්දු වුණා මේ කාරණා කීපයක් එකක් තමයි අපි එදා කිව්වා මැයි මාසේ පැවැත්වෙන සීගිරි 7 days in සීගිරිය with Professor Raj Somadev කියන වැඩමුළුව පිළිබඳව ඉතින් ඒ පිළිබඳව විමසන්න පුළුවන් ඔබට විශේෂයෙන්ම 0.72.29.70 කියන දුරකථන අංකයට කතා කරලා 0.72.29.70 කියන දුරකථන අංකයෙන් ඔබට පුළුවන් පුරා සතියක් මේ සීගිරියේ චමත්කාරයේ මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග විඳින්න ඒ පිළිබඳව අපි ගොඩක් දේවල් පහුගිය සතිවල කතා කරලා තියෙනවා. ඉතින් ඒකම අපි මේ සතියේ පොරොන්දු වෙන ගිය සතියේ පොරොන්දු වුණා මේ සතියේ මහාචාර්යතුමාගේ කැංගරු දේශයේ චාරිකාව පිළිබඳව සඳහන් කරනවා කියලා. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්න මම හිතන්නේ කැංගරු දේශයෙන්ම සර් අපිට මේ කෙනෙක් එක්කාසු කරන් එන්න පුළුවන් වුණා. ඉතින් එතුමිය තමයි විශේෂයෙන්ම මහාචාර්යතුමාගේ මේ මාර්තු මාසේ දැන් ලබන සතියේ unlimited history වැඩ සරහන නැහැ. 6 වෙනිදා පොහොය දවස නිසා. හැබැයි ඒ වෙනකොට මහාචාර්යතුමා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් ඒ වෙනකොටත් මේ දේශන මාලාව ආරම්භ වෙලා තියෙනවා unlimited history දේශන මාලාව. ඉතින් ඒ පිළිබඳව විස්තර කියන්න අපි ආරාධනා කරන ඕස්ට්‍රේලියාවේ ඉඳන් ආපු නිරංජලා වීරකෝන් මැතිනියට අයිබන් ඔබතුමියට අයිබන් වන්. ඉතින් අපි කැමති ඕස්ට්‍රේලියාවේ කොයි ආකාරයෙන්ද ඇයි අපි ඉස්සෙල්ලම කියමුකෝ ඇයි unlimited history වැඩසටහනක් ඔස්ට්‍රේලියාවේ සූදානම් කරන්න බලාපොරොත්තු වුණේ. ඔව් ඒ unlimited net fm unlimited history වැඩසටහන තුලින් තමයි අපි මේ හෙළබොදු ඉතිහාසය දුඟක් දැනගත්තේ. ඉතින් එතනදී අපිට තේරුණා මේ මහාචාර්ය රාජ් සෝමදේවයන් ගොඩක් පරීක්ෂණ වාර්තා ඒ වගේම පුරාවිද්‍යා කැණීම් ඒ ආදි වශයෙන් නොඑක් දත්ත පාවිච්චි කරලා අපිට මේ අපි නොදන්න ඉතිහාසය අපිට කියලා දෙන බව. ඉතින් දැන් ඒවා අහගෙන ඉන්නකොට Neth FM series එක අපි අහගෙන ඉන්නකොට අපි මන් දන්නේ පුදුම සතුටක් ඇති වුණා අපේ ශ්‍රී ලාංකේය ඉතිහාසය ගැන. ඒ වගේම ඒ ඉතිහාසය තව සොයා බලන්න පරීක්ෂණ කරන්න පුදුම ආසාවක් ඇති වුණා. ඉතින් ඇත්තටම මම ලියන්න පටන් ගත්තා ඉතිහාසය. ඉතින් ලියාගෙන යනකොට තේරුණා මේක කවුරු හරි මහාචාර්යවරයෙක් ගෙන් අපි උදව් ගත යුතුයි කියලා. මොකද අපිට ඕස්ට්‍රේලියාවේ ඒ වගේ පහසුකම් නැහැ. ඉතින් ප්‍රොෆෙසර් අපේ මහාචාර්ය රාජසෝමදේවන්ගෙන් මම දවසක් ඇහුවා මට උදව් කරන්න පුළුවන්ද කියලා. ඉතින් බොහොම නිහතමානීව බොහොම කරුණාවෙන් ඒ බාර ගත්තා. ඔව් ඔය වැඩමුළුව ගැන කතා කරනකොට ඉතින් අපිට දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන්. අපි එකින් එක දැන් අපි දන්න විදිහට මේ ඕස්ට්‍රේලියාව සංචාරයේ බ්‍රිස්බේන් නුවර තමයි වැඩි කාලයක් ඉන්නේ. ඒකම ඊළඟට මෙල්බන් සහ පර්ත් ප්‍රදේශයේ ගත කරනවා. අපි කැමති නිරංජලා මැතිනිය අපිට පොඩ්ඩක් කියමු මේ බ්‍රිස්බේන් වැඩසටහන් කොයි ආකාරයෙන්ද සංවිධානය වෙන්නේ කියලා. ඉතින්
ඒ ඔස්සේ මේ අපිට පුළුවන් අපේ ඉන්න ශ්‍රාවකීන්ට ප්‍රේක්ෂකීන්ට බ්‍රිස්බේන් වල වැඩසටහන් වල සම්බන්ධ වෙන්න ඒකම අපි දුරකථන අංකයක් පළ කරන්නම් ඕස්ට්‍රේලියාවේ සම්බන්ධීකරණය කරන නිරංජලා මෙතනිය ඇතුළු ඒ අයගේ. ඉතින් ඔබට පුළුවන් කතා කරලත් ඒ පිළිබඳව විස්තර දැනගන්න අපි ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඕස්ට්‍රේලියාවේ තියෙන වැඩසටහන පිළිබඳව ඒ වැඩසටහන දිනවකවානු පිළිබඳව දක්වන්නම් අපි ඔබතුමීට ආරාධනා කරනවා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර තියෙන විස්තර වැඩසටහන් විස්තරය අපි වෙත ගෙන එන්න. අපි දැන් මාර්තු 2 වෙනිදා තමයි මහාචාර්යතුමා බ්‍රිස්බේන් වලට එන්නේ. එදා හවස අපි සංවිධානය කරලා තියෙනවා පිළිගැනීමේ උත්සවයක්. සවස 7:00 ශ්‍රී ලංකාරාම මහාවිහාර ශාලාවේ. එතකොට මේ ශ්‍රී ලංකා මහාවිහාරය කියන්නේ අපේ බ්‍රිස්බන් තියෙන පැරණිම බෞද්ධ සහ සංස්කෘතික කටයුතු කරන ප්‍රධානතම විහාරය. එහි නායකත්ව දරන්නේ ආස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද වත්තේගම දාමාවස නාහිමිපාණන්. එළාට මාර්තු 3 වෙනිදා අපි සංවිධානය කරලා තියෙනවා 4EB එත්නික් ගුවන් විදුලි සටහන මගින් යම්කිසි සාකච්ඡාවක් කිරීමට, කියන්නේ මේ ගැන දැනුවත් කරන්න. ඒ වගේම මාර්තු 4 වෙනිදා ශ්‍රී ලංකා රාම භවනා මධ්‍යස්ථානයේ ඒකේ තියෙන මේ අලු ඕපනින් සෙරමනි එක. ඉතින් රාජසම දේවන්ට ආරාධනා කරලා තියෙනවා ඒකටත් එහෙම එන්න කියලා. ලෙක්චර්ස් කියන්නේ ඒ කියන්නේ දේශන පවත්වන්නේ මාර්තු 11 මාර්තු 12 ශ්‍රී ලංකා රාම ශාලාවේ. එතකොට 11 වෙනිදා එතකොට හවස 4:00 වෙනකම් දවල් ආහාරය සපයනවා. එතකොට උදේවරුවේ දවල්වරුවේ questions and answers ඒ වගේ පවත්වන. 12 වෙනිදා උදේ ඒකේ ටොපික් එක තමයි දීලා තියෙන්නේ history of colonization in Sri Lanka. ශ්‍රී ලංකාව ජනාවාස වීමේ ඉතිහාසය ගැන කතා කරන්න. දැන් මේකට විශාල පිරිසක් කැමැත්තෙන් ඉන්නවා. ක්වීන්ස්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් බ්‍රිස්බන් එහි ඉන්නවා මේ බෞද්ධ ආගම ඉගෙන ගන්න අය. ඒගොල්ලෝ හරි කැමති අපේ ශ්‍රී ලංකේ ඉතිහාසය ගැන දැනගන්න. මොකද ශ්‍රී ලංකා ඉතිහාසයෙන් තමයි අපිට බුදුදහම ගොඩාක් දැනගන්න පුළුවන්. ඉතින් ඒ ළමයි හරි ඉන්වන්තයෙන් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කියලා තියෙනවා එනවා කියලා ඒ බුද්ධිස්ට් චැප්ලන්සි එකේ දරුවෝ. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ 12 වෙනිදා ඉවරුණාට පස්සේ 15 වෙනිදා මාර්තු ගෝල් කෝස්ට් වල. දැන් මේ ගෝල් කෝස්ට් නගරේත් ඒ විහාරස්ථ ස්වාමින් වහන්සේලාගේ නායකත්වයෙන් බොහොම කැමැත්තෙන් ඉතාමත් ලස්සනට සංවිධානය කරගෙන යනවා 15 වෙනිදා. ඊළඟට 17 වෙනිදා ටූඹ නගරේ. ඒ ටූඹ නගරේ තේ විහාරස්ථ ස්වාමින් වහන්සේ විසින් තමයි මේක සංවිධානය කරලා ආරාධනා කරලා තියෙන්නේ. ඒ අයත් හොඳින් සංවිධානය කරගෙන යනවා. ඊට පස්සේ ඊළඟට තියෙනවා 18 වෙනිදා හරි විශේෂ දෙයක්. ඒ 18 වෙනිදා අපේ ශ්‍රී ලංකා රාම විහාරස්ථ වාර්ෂික විවිධ ප්‍රසංගය. ඒක ඇවිල්ලා ප්‍රතිභා සන්ධ්‍යාව කියලා අපි කියන්නේ. විශාල පිරිසක් එහෙට සහභාගි වෙනවා. දරුවෝ විශාල පිරිසක් ඒකට සහභාගි වෙනවා, වැඩිමල් අය සියලු දෙනාම. ඉතින් මං හිතන්නේ අපේ ආචාර්ය රාජ සොමදේවයන් ඒකට බොහොම සතුටු වෙයි ඒ අවස්ථාවට එකතු වීමට ලැබීම ගැන. ඊළඟට අපිට තියෙන්නේ 19 වෙනිදා ටවුන්ස්විල් නගරයේ දේශනයක් පවත්වනවා. ඊළඟට 20, 21, 22 කේන්ස් වල. ඊට පස්සේ මහාචාර්යවරයා 24 වෙනිදා උදේ 5:00 මෙල්බන් නගරයට පිටත් වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමියට අපිත් එක්ක සම්බන්ධ වුණාට නිරංජලා මැතිනියට. ඉතින් ඕස්ට්‍රේලියාවේ වෙන සිද්ධි අපි එකින් එක ඒ ඉදිරි සතිවලදී ඔබ වෙත ගෙන එන්නම්. අනිකුත් ප්‍රදේශවල උන්නේ උදවියත් සම්බන්ධ කරගෙන අපිට තොරතුරු ලබා දෙන්න පුළුවන් වේ. ඒකම ඕස්ට්‍රේලියානු ගමනත් එක්ක මහාචාර්යතුමා සූදානම් ලෝකේ පුරා අපේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ව මුණ ගැහෙන්න. ඉතින් ඔබේ ආරාධනය ලැබෙන පරිදි අන්ලිමිටඩ් දේශනමාලාව අපි විදේශගත ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන් අපේ දරුවන්ට හේ ඉන්න අපි සුදානමෙන් ඉන්නවා ඔබ වෙත ගෙන එන්න. ඒ පටිගත කිරීම් ඒ රටවල්වල කරන්න, ඒ දේශන පවත්වන්න. ඉතින් ඔබේ ආරාධනය අපි වෙත යොමු කරන්න. ඒ සඳහා තොරතුරු අපිව සම්බන්ධීකරණය කරගත හැකි විදිය අපේ YouTube නාලිකාවල් නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ ලින්ක් සියල්ලම පළ කරලා තියෙනවා. හරි, අපි ඉතින් අපි සුපුරුදු විදිහටම ප්‍රශ්න ගොඩක් තියෙනවා සර්. මේ පිළින කියලා
තිලින ජයතිලක. තිලින ජයතිලක කියලා මේ අපේ සහෘදෙක් අපිට ගොඩක් කාලයකට කලින් සර්. මේ ප්‍රශ්නය එවලා තිබුණේ. මේ ආයෙත් විජය රජුරුවන්ගේ කාලයට යන්න වෙනවා. දැන් ඔය විජය කියන කෙනා පිළිබඳව අන්ලිමිටඩ් ඩිස්ත්‍රික් පළවෙනි වැඩසටහන පහ බලන්න මහාචාර්ය රාජසෝමදේවයන් කරුණාසාධක ඇතුව එහෙම කෙනෙක් ලංකාවට ආවද කියන ප්‍රශ්නය ප්‍රශ්න කරනවා. ඉතින් හැබැයි අර අපි ගියවස්තර වැඩසටහනත් කිව්ව ආකාරයට සාහිත්‍ය යථාර්ථයක් තියෙනවානේ මේ මහවංශයේ විජය කියලා කෙනෙක් ගැන සඳහන් වෙනවානේ. ඉතින් ඒක ඔස්සේ තමයි තිලන ජයතිලක මේ ප්‍රශ්නය අහන්නේ. ඔය විජය කියන කෙනා එනකොට අපිට කොයි වගේ පරිපාලන ව්‍යුහයක්ද තිබුණේ? මේ අපේ කොයි ආකාරයක පද්ධතියක්ද මේ ලංකාවේ තිබුණේ කියන එක තමයි සංක්ෂිප්තව ගත්තොත් ඒ ප්‍රශ්නෙට ඇති වෙලා තියෙන්නේ. ඔව්. ඇත්තම නුවන් අපි සමහර වෙලාවට අපේ ප්‍රේක්ෂකයෝ සහ අපේ ශ්‍රාවකයෝ හිතනවා ඇති අපි නිකන් ඉතිහාසය තුළ රැඩිකල් මාවතක් විවෘත කරන්න යනවාද කියලා. මෙහෙම විජය ආවේ නෑ, ඒක මිත්‍යාවක්. එහෙම නෙමෙයි, අපි මේකේ අදහස් කරේ එහෙම දෙයක් නෙමෙයි. අපි දන්නවා ඕනම රටක ඕනම සමාජයක ඉතිහාසයක් රචනා කරනකොට ඒ ඉතිහාසය ජයග්‍රාහකින්ගේ ඉතිහාසයක්. ඒක ජයග්‍රාහකින්ගේ කතාවක්. කවදාකවත් ලෝකේ ඉතිහාස කතා නෑ පරාජිතයන්ගේ කතාව ලියපු තැන්. එතකොට මේ ජයග්‍රාහකීන් තමන්ගේ ඒ රචනා කරනකොට ජයග්‍රාහකයා කියලා කියන්නේ ජයගත් කෙනාත් ජයගත් කෙනාගේ පැත්තේ හිටපු අයත්. එතකොට ඒ අය ඉතිහාසය රචනා කරනකොට ඒ තමන්ගේ ජයග්‍රහණ සහ තමන්ගේ අරමුණ ජයග්‍රාහී අරමුණ සාක්ෂාත් කරන ආකාරයට තමයි අතීතයෙන් නිමිති තෝරාගෙන ලියන්නේ. ඒ නිසා ඉතිහාසඥෝ දාර්ශනිකයෝ ඉතිහාසය පිළිබඳ දාර්ශනිකයෝ කියන කතාවක් තමයි ඉතිහාසය යනු වර්ණාත්මක අභ්‍යාසයක් තෝරා ගැනීමකින් කරන දෙයක්. එතකොට ඒ හින්දා ඒ ඉතිහාසය ලියන කෙනාට යම්කිසි සිද්ධියක් වැදගත් වෙන්නේ ඔහුගේ අභිමතය උඩ. එතකොට ඒ නිසා අපි විජය කියලා කෙනෙක් ගැන එහෙම ලංකාවට ආවය අපි දන්නවා. අපි පහුගිය වැඩසටහනක අපි කිව්වා මේ කාලිංග වංශික අර සිංහබාහු සිංහසීවලී පරම්පරාවෙන් ඇවිල්ලා වංග කුමාරයෙක් මේ කාලිංග කුමාරියක් විවාහ කරගෙන ඒ කතාව අපි කිව්වා. ඔව්, ගියසර වැඩසටහනෙත් මුල් කොටසේ අපි මේ රාජවංශයන් විශේෂයෙන් අපේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයා ඇහුව ප්‍රශ්න කෙනස උත්තර දුන්නේ. ඔව්. ඉතින් දැන් එහෙම ආවම එහෙම කාලිංග වංශයයි ඊට පස්සේ කාලිංග වංශයේ පමණක් ස්ථාපනය කිරීම ප්‍රමාණවත් නැහැ කියලා. එතකොට විජයයිති කාලිංග වංශයකටනේ. ඊට පස්සේ අර පණ්ඩුවාසදේව බද්දකච්චායනා කුමාරිත් එක්ක විවාහ වෙලා බද්දකච්චායනා කුමාරිය ශාක්‍ය වංශිකයි. එතකොට ඊට පස්සේ අර ශාක්‍ය වංශයටත් සම්බන්ධ කරලා ඊට පස්සේ දීඝගාමිනී ඔහොම ඇවිල්ලා උන්මාද චිත්‍රා ওই විදිහට කතාව පෙළගස්වලා තියෙනවා. ඉතින් ඒ දේ තදබල ලෙස නිර්දය ලෙස විවේචනය කිරීමක් නෙමේ අපි මේ කියන්නේ. දැන් ඒ කතාවේ අර පණ්ඩු වාසදේව ඉඳලා පල්ලෙහාට අපිට යම්කිසි ඓතිහාසික ගැඹුරක් හා යථාර්ථවාදී බවක් පේනවා. නමුත් ඊට උඩින් ටික හුඟක් මිත්‍යාවන් එක්ක මිශ්‍ර වෙලයි තියෙන්නේ. අර සිංහේකුට දාව උපදිනේවා ඒ වගේ කතන්දර. එතකොට බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙච්ච දවසේ මේගොල්ලෝ ලංකාවට ගොඩ බහින එක. ඊළඟට ක්ලාන්ත වෙලා වැල්ලේ වැටුනම අත්තඹ පැහැවිච්ච නිසා ඒගොල්ලෝ තඹපන්නේ කියලා නමක් දාපු එක. දැන් මේවා තුල තිබෙන්නේ යම්කිසි විදිහට ජනකතා ලක්ෂණ. ඒක ඉතාම පැහැදිලි. මේක ඉගෙන ගන්න කෙනෙකුට නම් ඒ ජනකතා ලක්ෂණ පැහැදිලි. ඉතින් මේ අපේ තිලින අහන ප්‍රශ්නේ තමයි දැන් මේ විජය ඇවිල්ලානේ මේ රටේ පාලනයක් මෙහෙවයි කියලා අපේ වංශකතා වර්තා කරලා තියෙන්නේ. යා රජ වුණා ඊට පස්සේ සුමිත්ත කුමරු හමුහම ඇවිල්ලා මේ අපේ රාජ්‍ය පෙළපත ස්ථාපනය වුණයි කියලා එහෙම අන්තයක් දීලා. ඒ කියන්නේ මේ ඉතිහාසය රචනා කරපු විශේෂයෙන්ම අපේ මහානාම හාමුදුරුවෝ උන්වහන්සේගේ සහ උන්වහන්සේ නියෝජනය කරපු මහා විහාරයේ අනුරාධපුරයේ මහා විහාරයේ අභිරුචිය උනේ මේ උතුරු ඉන්දීය සම්ප්‍රදායකින් අපේ පැවැත්ම අපේ ගමන ආරම්භ වුණා කියන එක පැහැදිලි කරලා දෙන්න. ඒකට බලපාපු හේතු දෙකක් තියෙනවා. දැන් මේ තිලිනගේ ප්‍රශ්නට උත්තර දෙන්න මම මේ වටෙන් ඇවිල්ලා එන්නේ ස්ථාපනය වෙන්න. හරි. එතකොට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දකුණු ඉන්දියාව සමග තිබිච්ච
අකමැත්ත. ඒකට කියනවා අසූයාව කියලා වචනයක් තියෙනවා, පිළිකුල් සහගත බව. මොකද අපි දන්නවා නිතරම අපේ රටට දකුණු ඉන්දියානු සම්භවයක් තියෙන, වෙලෙන්දෝ ඇවිල්ලා ඇඟිලි ගහලා මාතොට වරාය අල්ල ගන්න බලනවා, එහෙම එහෙම ප්‍රශ්න ඇති වුණා. සේනගුත්ති කළා වගේ අස්වැලෙන්දෝ ඇවිල්ලා. එතකොට මේ සමාජය තුළ දකුණු ඉන්දියානු කියන වචනය ගැන අර උඩතලයේ පහළ තලයක තිබුණේ නැහැ, යම්කිසි අසූයාවක් තිබුණා ප්‍රතික්ෂේප කිරීමක්. ඊට පස්සේ දෙවෙනියට ලංකාවේ ස්වදේශික ජන කණ්ඩායම් ගැන යම්කිසි අසූයාවක් මේ අයට තිබිච්ච බව පේනවා. දැන් යක්ෂයෝ ගැන එහෙම ගැන කුවේණි ගැන එහෙම ප්‍රසාදයකින් ලියලා නැහැ නේද? එහෙම ලියලා නැහැ. මොනවා වනචාරී ගතියකින් තමයි ලියලා තියෙන්නේ. එහෙම ලියලා තියෙන්නේ. ඒ කොච්චර එක හංගන්න හැදුවත් එහෙම හංගන්නත් බෑ. සමහරට වංශ කතාවල තියෙන කරුණ දිහා බැලුවම ඒගොල්ලෝ ස්ථාවර ජන පිරිසක් කියලා කල්පනා කරනවා. දැන් අපිට පුළුවන් මේ හංගන්න හදන කෑලිවලම තියෙනවා ඒගොල්ලන්. එහෙමයි. අර සයකලරයක් කිව්වා මේ ඔය රෙදිවිය විය හිටපු එක. ඔව්. ඒකවර මේ සිරස වස්තු පුරේදී ඒ පවත්තපු මේ චාරිත්‍ර වාරිත්‍රකේ හංගන්න හදන එක ඇතුළෙම ඒගොල්ලෝ මතු වෙනවා. හරි. ඉතින් ඒක හරියට අර බොරුවට නිදා ගන්නයි අවදි කරන්න අමාරුයි. අමාරුයි වගේ ඒ වගේ එකක් තමයි. ඉතින් මේ අපේ තිලින ඇහුවේ මේ විජය ඔය කතාවේ ඒගොල්ලෝ ලංකාවට එනකොට ලංකාවේ මොකද්ද තිබිච්ච පරිපාලන ක්‍රමයක් තිබුණාද? තිබුණා නම් මොකද්ද කියන එක තමයි. ඉතින් මයි තිලින අහපු ප්‍රශ්නේ සියලු දෙනාටම වැදගත්. හැබැයි අපි ඒක ඒ අදහස අපේ පාසල් පොත්වලට පෙළ පොත්වලට ඇතුළත් කරන්න මහන්සි ගත්ත වෙලාවේ ඒකට එකඟතාවක් තිබුණේ නැහැ. අපිට කියන්න ඕන උනේ ඒ ඉන්දිය සම්භවයකින් අපේ රටේ පාලන ඉතිහාසය ගොඩනැගෙන්න කලින් අපේ රටේ පාලන තන්ත්‍රයක් කියලා කියන්නේ මහරජවරු ප්‍රතාපවත් අධිරාජවරු හිටියේ නැහැ. නමුත් යම්කිසි විදිහේ ප්‍රදේශ පරිපාලනය කරන ක්‍රමයක් තිබුණායි කියන එක කියන්නේ. දැන් මම ඒකට බැහැලා උත්තරේ දෙන්නම් කොහොමද ඒක අපි තේරුම් ගන්න කියන එක. දැන් අපි නුවන් පහුගිය මම සහ මගේ සහෝදර වෘතික පුරාවිද්‍යාඥයෝ අපේ කලින් පරම්පරාවේ අපේ ගුරුවරුන්ගේ සම්ප්‍රදායේ ඒ කට්ටිය ඒ අය කරපු ශේෂ්ත්‍ර වැඩවලින් සොයාගෙන තියෙනවා ලංකාවේ නොයෙක් තැන්වල පරණ සුසාන භූමි. මොකද පරණ සුසාන භූමිකේ සුසාන භූමියක් හොඳින් ඉතුරු වෙනවා. මොකද මලවුන් වෙනුවෙන් අපි කරන අපි සැලකිල්ල කල්පවතින විදිහට කරන්නේ නේ. අපි කිරිගරුඩෙන් ස්මාරක හදන ඒ වගේ. කිරිගරුඩ ස්මාරක නැතත් අපිට හම්බෙලා තියෙන ලංකාවේ දැන් 100කට වැඩි ප්‍රමාණයක් හම්බෙලා තියෙන සොහොන් බිම් දිහා බැලුවොත් ඒ සොහොන් බිම්වල ව්‍යුහය, ඒ සොහොන් බිම්වල තියෙන මලවුන් උදෙසා පූජා කරලා තියෙන නොඑක් සුසාන ද්‍රව්‍ය, ඒ වගේ අවකාශීය වශයෙන් ස්ථානගත වීම, මේ ඔක්කොම අධ්‍යයනය කරාම සියුම්ම අපිට පේන දෙයක් තමයි මේවා එක පැත්තකින් කාල නිර්ණය කරාම විද්‍යාත්මකව ඒවා විජය ලංකාවට ආවයි කියන ක්‍රිස්තුපූර 600. අපි විජය කියන එක අමතක කළ ක්‍රිස්තුපූර 600 ගම්. ක්‍රිස්තුපූර 600ට වඩා පැරණි කාලවල වලට දින නිර්ණය වෙච්ච සුසාන භූමි අපේ තියෙනවා. 600ට දින නිර්ණය වෙච්ච ඒවා තියෙනවා. ඒතර ඒකෙන් පේනවා මේ අපේ රටේ කිසියම් සංවිධානාත්මක සංස්කෘතියක් භුක්ති විඳපු ඒ සංස්කෘතික ලක්ෂණ ප්‍රකාශයටපත් කරපු ද්‍රව්‍යාත්මක වශයෙන් හා අවකාශීය වශයෙන් ජන කණ්ඩායමක් හිටියයි කියන එක. ඉතින් මෙතන නුවන් මතක් කරන්න ඕන මේ දෙයක් තියෙනවා. මේ සුසාන භූමි අධ්‍යයනය කිරීම ඒක විශේෂ විෂයක්. ඒකට කියනවා මේ ෆියුනරරි ආකියෝලොජි කියලා. එහෙම නැත්නම් ශවෝපචාර පුරාවිද්‍යාව කියලා සිංහලෙන් අපි වචනයක් හදලා තියෙනවා. මේ සුසාන භූමි අධ්‍යයනය කරාම අපිට පේනවා මේ කිසියම් විශේෂතාවක්. මොකද මේ සුසාන භූමි සීමිත සංඛ්‍යාවක් හම්බෙන්නේ. මුළු රටේමයි සුසාන භූමි හැදුණා නම් එහෙම මේ ඉඩකඩක් නැතුව යන්න පුළුවන් රටේ. එතකොට මේ සීමිත පිරිසක් සුසාන භූමි හැදුවේයි කියලා බැලුවම අපිට පේන දෙයක් තමයි ඒ සුසාන භූමි හදපු අය සමාජයේ යම් කිසි විදිහකට අපි හිතුවොත් දුරාවලියක් කියලා එකක් හිතුවොත් එහෙම සමාජයේ යම් කිසි හැකියාවක් තිබිච්ච අය, යම් කිසි බලයක් තිබිච්ච අය කියන එක අපිට පේනවා නොයෙකුත් හේතු නිසා. මේ වගේ අපි දීර්ඝව ලියලා තියෙනවා, ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට අපි ආවොත් එහෙම එකක් තිබුණා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ওই සොහොන් පිට්ටනියක් හොයාගත්ත පළියට, සොහොන් පිට්ටනිය හතක් අටක් කැණීම් කළ පළියට එහෙම සමාජයක ඒ විදිහේ පාලනයක් එහෙම පිරිසක් හිටියා කියලා කියන්න පුළුවන්ද? ඔව් පුළුවන්. අපි ඒ සාධක විතරක් නෙමෙයි අරගෙන තියෙන්නේ. දැන් ওই බොහෝ පුරාණ සුසාන භූමි අසල නුවන් තියනවා මේ හාමුදුරුවන්ට පූජා කරපු ගල් ගුහා.
ඒ ගල් ගුහා ඉතාම පැරණි ගල් ගුහා. ඒ ගල් ගුහා වල තියෙනවා සෙල් ලිපි. ඔය මහායල ගම වගේ තැන්වල විශාල සංඛ්‍යාවක් තියෙනවා සෙල් ලිපි. දඹුල්ලේ විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැන් අපි නිරීක්ෂණය කරපු දේ තමයි බොහෝ තැන්වල, ඒ කියන්නේ එකක් දෙකක් සෙල් ලිපි තියෙන තැන්වල නෙමෙයි, සෙල් ලිපි 10ක් 15ක් එක තැනක තියෙන, ඊටත් වැඩිය සමහර 35 40 තියෙන තැන් තියෙනවා. ගල් ගුහාවල කොටපුවා. එහෙම තියෙන තැන්වල ආසන්නේ මිසුසාන භූමියක් තියෙනවා. එතන අපිට මේකෙන් තේරෙනවා, මේ අදහස මුලින්ම කිව්වේ මට මතක හැටියට දිවංගත මහාචාර්ය සේනක බණ්ඩාරනායක, එතුමා තමයි මුලින්ම මතු කරේ අදහසක්, මේ පුරාණ සුසාන භූමි සහ මේ සෙල්ලිපි තියෙන ගල් ගුහා අතර යම්කිසි සම්බන්ධතාවක් තිබෙන්න පුළුවන් කියලා. ඔහේ ගැන ලියලක් තියෙනවා. ඉතින් නෝන එකෙන් අපිට පේනවා එක දෙයක්. මොකද්ද? ඒ සෙල්ලිපි ඒ ගල් ගුහා පූජා කරන්න තරම් ක්‍රය ශක්තියක්, ආර්ථික ශක්තියක් තියෙන අය තමයි මේ සුසාන භූමි පාවිච්චි කරන්නේ නැත්තේ කියලා. දැන් ওই ඉබ්බන් කටුව එහෙමනම් සුසාන ගර්භ කීපයක මේවා ගල් වලින් හදලා තියෙන්නේ. අර මේ මහා ශිලා සුසාන කියලා කියන්නේ, දැන් ඕන කෙනෙකුට දඹුළු යනකොට බලන්න පුළුවන් පාරායිනේ තියෙනවා ඉබ්බන් කටුවේ. ඒ වගේ සුසාන භූමි 100කට වැඩිය දැන් ලංකාවේ තියෙනවා. ඊටත් වැඩිය පැරණි සුසාන භූමි අපි කැණීම් කළා. හල්දුම් මුල්ලේ, බෙරගල, රංචමඩමේ පාසල් දරුවන්ගේ පොත්වලත් රංචමඩම සුසාන භූමිය තියෙනවා. ඉතින් මේ තිලිනහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ අපි මේ කියන්නේ. ඉතින් අර සෙල්ලිපි කරවලා තියෙන්නේ අර සුසාන භූමි පාවිච්චි කර අය නම් ඒ සුසාන භූමි අයිති වෙලා තිබුණේ ඒ වගේ සමාජයේ බලයක් තියෙන, ආර්ථික හැකියාවක් තියෙන මිනිස්සුන්ට. ගල් ගුහාවක් සුද්ධ කරලා ඒක කටාරමක් කොටලා සෙල්ලිපියක් කොටලා ගල් ගුහාව නිකන් දෙනවා නෙමෙයි, ගල් ගුහාවේ අභ්‍යන්තරයේ ඒ සම්පූර්ණ බිත්තිය කපරාදු කළා, සමහර චිත්‍ර ඇඳලා. ඔව්, මේකන ඔය එහෙම ගල් ගුහාවක් හදන හැටි ගැන ලස්සන විස්තරයක් තියෙනවා මනෝරත පූරණිය කියන අට කතාවේ තියෙනවා කොහොමද ගල් ගුහාවක් එහෙම හදන්නේ කියලා. ඔව්, අපි පුළුවන් වුණොත් මේ ඒ ගල් ගුහාවකට ගිහිල්ලම දවසක මේ ගැන පැහැදිලි කරමු. ඉතින් ඔබේ උදව් අවශ්‍යයි. අපි හැමදාම කියනවා වගේ අපේ අපිව බලන අය අපිට උදව් කරන්න, අපි හැමදාම කියනවා එළියට ගිහිල්ලා මේ වගේ වැඩසටහන් කරන්න කියලා. අපි දවසක පුළුවන් වුණොත් කරමු. නෑ, අත වශයෙන්ම අපි ඒක කරන්න ඕනේ. මොකද අපේ දරුවෝ විභාග වලටත් මේ වහනෝනේ නේ. ගල් ගුහාවකට ගිහිල්ලා මේකේ කොහොමද ස්වාමින් වහන්සේලා දිග කාලයක් වැඩ හිටියේ කියන එක ළමයින්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. වැඩ හිටියන්ටත් ප්‍රශ්නයක්. ඉතින් ඒව උගන්වන අයවත් දන්නේ නැහැනේ සර්. පොතේ තියෙන දේ උගන්වන විතරනේ. මේවා බලන්න කියන්න එහෙම යන්න අවස්ථාවක් නැහැ. මේ ක්ෂේත්‍රේ නැහැනේ. ඒකින්ද මම හිතන්නේ මේවා මහා පින් සිද්ධ වෙන වැඩ. ඔබ අපිට උදව් කරන්න, අපි ඒ කාර්ය කරන්නම්. ඉස්සෙල්ලා අපි එළියට ගිහිල්ලා කරපු වැඩසටහන් වලටත් ඔබ මූල්‍ය අනුග්‍රහය දක්වා. ඉතින් අපි මේ වෙලාවේ මතු කරන්නේ ඒ ඔබේ හයියෙන් තමයි සර් කරන්න පුළුවන් වෙන්නේ. නෑ, අත්ත වශයෙන්ම අපිට අපි මේ මහජනයා සමාජය වෙනුවෙන් මේක කරන්නේ. ඉතින් මේ දරුවෝ වෙනුවෙන්, අනාගත પરම්පරාව වෙනුවෙන්, තරුණ පිරිස වෙනුවෙන්නේ අපි මේ කටයුතු කරන්නේ. ඉතින් එහෙම කවුරු හරි උදව් කරනවා නම් අපි උදව්ව බාරගමු. උදව් කරලා නැත්නම් අපි කොහොම හරි මහන්සි වෙලා ගිහිල්ලා අපි ඒක මහන්සි වෙලා ඒක කරමු. ඉතින් ඒක ගැන කිසිම මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. කෙසේ හෝ මේ සෙල්ලිපි ගැන මම කියන්න හේතුව තමයි මේ සෙල්ලිපි වල ඉන්න විශේෂ පුද්ගලයෝ යම්කිසි තනතුරක් වගේ දරපු අය. ඒ අය තමයි වර්ග පුද්ගලයෝ තුන් වර්ගයක් ඉන්නවා. සමහර අය හඳුන්වලා තින්නේ ගපති කියන නමින්. ගපති කියන්නේ ගෘහපති කියන එක. ගෘහපතියෝ කියන්නේ ගෙවල් වල නායකයෝ. දැන් අපිත් ගෘහපතියෝනේ. ඊට පස්සේ ගෘහමූලික කියලා කියන්නේ චන්දලයිස්ත්වෙත් එන්නේ ගෘහමූලික කියලා. ඒතර ගහපතිලා. ඒ ගෘහපති කියන වචනේ එක හැදෙන්නේ අපි මුල් ප්‍රාකෘත භාෂාව, අපේ සිංහල භාෂාව, ওই භාෂාවට ප්‍රාකෘත කියන එක ගැනත් සමහර සිංහල විද්වතු අතර මතයක් තියෙනවා. අපි කමක් නැහැ, අපි ඒකට කියමු මුල් සිංහල භාෂාව කියලා. එතකොට ඒ ගෘහපති කියන වචනේ ලිව්වේ ගහපති කියලා. ගපතිලා ඉන්නවා. ඊට පස්සේ ගමිකලා ඉන්නවා, ගම් නායකයෝ. එතකොට ගම්වල නායකයෝ හිටියා. ඊට පස්සේ ගම් නායකින්ට වඩා උඩින් හිටපු කට්ටියක් ඉන්නවා, පරුමක කියලා හඳුන්වපු. ඔය පරුමක කියලා කියන්නේ සංස්කෘත භාෂාවේ ප්‍රමුඛ කියන. ප්‍රමුඛ කියලා කියන්නේ ඉදිරියෙන් ඉන්න එකනානේ. ප්‍රමුඛ ස්ථානයේ දෙනනෝයි කියලා කියන්නේ. එතකොට ප්‍රමුඛයෝ ඉන්නවා. දැන් තිලින මේ අපේ සමාජයේ එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඔය කියන්නේ මිහිඳු හාමුදුරුවෝ ආවට පස්සේ ලියපු සෙල්ලිපිවල තියෙන ඒවා නේද ඔය කියන්නේ කියලා. නමුත් අද ලංකාවේ බ්‍රාහ්මී අක්ෂර පිළිබඳව, ඒවා අයත් කාලය පිළිබඳව මතභේද තියෙනවා. මතභේදත් නැහැ දැන්. ඉතින් හුඟක් කරුණු සනාථ වෙමින් තියෙනවා. ආචාර්ය සිරන්දරණීයගල මහත්මයා අනුරාධපුරයේ කරපු කැණීමකින් ස්වාගත වළංකටුවකට ලැබිච්ච දිනය අරගෙන ඒ වළංකටුවේ බ්‍රහ්මී අකුරු කීපයක් තිබුණා. එතුමා කිව්වා මේ ක්‍රිස්තුපූර්ව 250
මේ දුමහා රහතන් වහන්සේ මෙහෙට වැඩම කරන කාලයට මේ අකුරු අයිති කරන්න පරණවිතාන මහත්මයා යෝජනා කළත් මේ අකුරු මිට වඩා පරණ වෙන්න පුළුවන් කියන අදහස ආචාර්ය සිරන්දනගල කිව්වා. ඒ කිව්වහම ඒකට එතරම් පිළිගැනීමක් ආවෙ නැහැ. ඒක දැඩි ලෙස විවේචනය වුණා. නමුත් ඇත්තෙම ඊට පස්සේ මේ ඔය කොණ්ඩුමනාල් කියලා දකුණු ඉන්දියාවේ ස්ථානයකින් සොයාගෙන තියෙන සුසාන භූමියක ඇතුලේ තිබිච්ච වළංකටුවක් ක්‍රිස්තු පූර්ව 500ට කාල නිර්ණය වෙලා තියෙනවා. ඒකේ බ්‍රහ්මී අකුරු තියෙනවා. ඒ වගේම අපේ රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය තුෂිත මෙන්ඩිස් මහත්මයා කරපු කැණීමක් තියෙනවා අනුරාධපුරයේ අන්දරවැව. ඒ අන්දරවැව කැණීමෙනුත් ක්‍රිස්තු පූර්ව 400 500 අතර කාලයට කාල නිර්ණය වෙන බ්‍රහ්මී අකුරු සහිත වළංකටුවක් ලැබිලා තියෙනවා. ඉතින් මේවෙන් අපිට පේනවා මේ බ්‍රහ්මී අකුරු පාවිච්චි කිරීම අපි මෙතෙක් සම්ප්‍රදායව හිතන් හිටපු කාලයට වඩා පරණයි. ඒ නිසා මේ සෙල්ලිපිවල ඉන්න පරුමකලා, ගමිකලා, ග්‍රහපතිලා ඒගොල්ලොත් ක්‍රිස්තු පූර්ව 250ට කලින් සමාජයේ හිටපු අය වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. අනිත් අතට අපි පිළිගත්තොත් කවුරු හරි කෙනෙක් කැමති නම් පිළිගන්න මේ බ්‍රහ්මී සෙල්ලිපි, පරණ සෙල්ලිපි, අපේ රටේ පරණම සෙල්ලිපි මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරාට පස්සේ මේ රටේ ප්‍රචලිත වෙච්ච බ්‍රහ්මී අක්ෂර වලින් ලිව්වේ වයි කියලා එහෙම වුණත් ඒ මතේ පිළිගත්තත් ඒ සෙල්ලිපි වල පරුමකල, ගපතිල, ගමිකල ඉන්නවයි කියලා කියන්නේ දීර්ඝ කාලයක සිට පැවතිච්ච සම්ප්‍රදායක් තමයි අපට ඒ සෙල්ලිපි වලින් පේන්නේ. ඉතින් කොයි පැත්තෙන් ගත්තත් අපිට තේරෙන දේ තමයි ලංකාවේ හිටියා ප්‍රදේශ පරිපාලනයට සම්බන්ධ වෙච්ච චරිත. දැන් කවුද අපි දැන් එක විස්තර කරන්න ඕනනේ. දැන් ගපතිලා එහෙම නැත්නම් ගෘහපතිලා කිව්වේ ගෙවල් වල ඉන්න ප්‍රධානියෝ. ඒගොල්ල පරිපාලනයට සම්බන්ධ නැහැ. නමුත් අපි දන්නවා පවුල කියන්නේ සමාජයක මූලික එකකයක්. ඉතින් පවුලක් නියෝජනය කරන්න එක පුද්ගලයෙක් හිටියා ගෘහ මූලිකේ ගහපති. ඊට පස්සේ ඒ වගේ පවුල් වල නායකයෝ ගහපතිලා කීප දෙනෙක් ගමක ඉන්නවා. ඒගොල්ලන්ගේ මූලිකය හැටියට කටයුතු කළේ ගමක් නියෝජනය කරන ගමිකයා, ගම් නායකයෙක්. නේ ගමික කියන වචනෙම තමයි තියෙන්නේ. පරිණිතාන මහත්මයාක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා තියෙන්නේ විලේජ් හෙඩ්මන් කියන නමින්. ඒ කියන්නේ ගමක ප්‍රධානියා, ගම් ප්‍රධානියා, මුලාදෑනියා වගේ කෙනා. ගමක් නියෝජනය කරන්න පුද්ගලයෝ හිටියා. ඒ ගමක් නියෝජනය කරන්න පුද්ගලයෝ ඉන්නයි කියන්නේ ගයි ගම් නායකයා තමයි ගමේ තියෙන කුදුමහත් කටයුතු සම්බන්ධයෙන් වග කියන පුද්ගලයා. ඒක කිසියම් ආකාරයක පරිපාලනයට සම්බන්ධ දෙයක්. ඒ කියන්නේ මේ නියෝග දීලා මේ එහෙම පාලනය කිරීමක් නෙමෙයි. නමුත් ගමේ සුබසාධනය වෙන්න පුළුවන්, කෘෂිකර්මයට සම්බන්ධ කටයුතු වෙන්න පුළුවන්, මේවා සම්බන්ධීකරණය කරන මූලිකයක් හැටියට මේ ගම් නායකයා කටයුතු කරන්න ඇති. ඒගොල්ල ප්‍රභූවරු. මොකද සමහර වෙලාවට මේ අයගේ දියණිවරු විවාහ කරගෙන තියෙනත් ඒ වගේම ප්‍රභූවරු. ඒ නිසා මේ ගම් නායකයෝ, ගමිකයෝ ප්‍රභූවරු. ඊට පස්සේ මම සඳහන් කරා තවත් නමක්. ඒ තමයි පරුමක. පරුමකෝරු 100 ගණක් අපේ බ්‍රහ්මි සෙල්ලිපි වල ඉන්නවා. ඉතින් ඇත්තම ගත්තොත් එහෙම දැන් ওই දුටුගැමුණු රජතුමාගේ මේ යුද සේනාවේ වැඩ කටයුතු කරපු සේනාපතිවරු, අපි කියන්නේ යෝධයෝ කියලා. ඒ සේනාපතිවරු සුරනිමලලා, ගොටඉම්බරලා, වෙලිසුමනලා, මෙයාගේ ඉතිහාසය ගත්තොත් ඒ අයත් පරුමක කියන නම පාවිච්චි කරලා තියෙනවා. දැන් සිතුල්පව්වට ගියොත් එහෙම සිතුල්පව්වේ වෙලිසුමන විසින් කරවපු ගල්ගුහා දෙකක් තියෙනවා. ඔහුගේ නම ලියලා තියෙනවා. පරුමක වේලුසුමන තමයි මේක කළේ කියලා. පරුමක නන්දිමිත්‍ර කරපු ගල්ගුහා තියෙනවා. පුස්සදේව කරපු පරුමකලා කරපු සෙල්ලිපි තියෙනවා. චුඩායිමර කියලා කියන ගෝටඉම්බර, එයාගේ නම ලියලා තියෙන චුඩායිමර කියලා, පරුමක චුඩායිමර කියලා. ඒතර එයත් පරුමකේ. එතකොට මේ අය ඔක්කොම අර ගමිකයන්ට වඩා ඉහළින් හිටපු ගම් කිහිපයක්. අපි කියමු ගම් කිහිපයකින් සුසැදි ඒකකයක් සම්බන්ධීකරණය කරපු නායකයෝ. ඉතින් මෙහෙම කට්ටිය හිටියා. දැන් ඔය දඹුල්ලේ කණ්ඩලම අපි දන්නවා. පහුගිය කාලේ අර හෝටලයක් ඉදි කරලා ලොකු ආන්දෝලනයකුත් තිබුණානේ. ඔව්, කණ්ඩලම වැව බොහොම දර්ශනීය ප්‍රදේශයක්. ඉතින් මේ කණ්ඩලමේ තියනවා මේ කොත්ගල් කන්ද කියලා කන්දක් ඔය කණ්ඩලම හෝටලේට පිටිපස්සේ. ඒ කන්දේ තිබිලා සොයාගත්ත එක්තරා සෙල්ලිපියක් තියෙනවා. ඒ සෙල්ලිපියේ ඉන්නවා ඔය මං කියපු පරුමකේ ගැන සඳහන් වෙලා. ඒ පරුමකේ අඳුන්වලා තියෙන නුවන් ඔහු විශේෂණය කරලා තියෙන්නේ තොට බොජක පරුමක කියලා. කියන්නේ තීර්ථය අනුභව කරන පරුමකයා.
මෙතන අනුභව කරනවායි කියලා කියන්නේ පරිභෝජනය කියන්නේ පරිභෝජනය කරනවායි කියන්නේ ඒ තොටුපළෙන් එන ආදායම ඔහු ගත්තා බදු. බදු ඔහු අනුභව කළේ. ඔහු තමයි බදු ගත්තේ. එතකොට එහෙමනම් තොටුපළක බද්දාය කරන්න ඵලයක් තියෙන්න ඕන. නේද? අදටත් අපේ බදු අනුභව කරන කට්ටිය ඉන්නවා. ඔව් ඒ අනුභව කරන වචනේ ඕනනම් අපිට අදට හරියටම ගැලපෙනවා. එදා කාලේ නම් අනුභව කරනවා කියලා කිව්වේ පරිභෝජනය කියන්නේ භුක්ති විඳිනවා කියන එක. එතකොට ඉතින් බලන්න දැන් ඒ කණ්ඩලමේ ඉන්න පරුමකයා අර තොටුපළේ බදු අය කරගත්ත පුද්ගලයෙක්. ඔහුට බදු අය කරගැනීමේ බලය තිබුණා. දැන් අපිට බෑනේ එහෙම බදු අය කරන අපිට අඩු ගානේ ඔය නවත්තලා තියෙන වාහනකින්වත් මෙතන වාහනේ නැවතු අපිට සල්ලි දෙන්න කියලා එහෙම කියන්න බෑ. ගේ ඉස්සර නවත්තලා තිබ්බත් බෑ. ඒ ගේ ඉස්සර නවත්තලා තිබ්බත් එහෙම කරන්න බෑ. ඒකට බලයක් ඕනේ. එක්ක පවරා දෙන බලයක්, තමන් විසින් දරන බලයක්. ওই දෙකෙන් එකක් තියෙන්න ඕන. ඉතින් දැන් මෙහෙම දේවල් බැලුවට පස්සේ පරුමකලා බලයක් තියෙනවා. ඊළඟට පරුමකලගේ දියණිවරු රජවරුන්ගේ පුතු කසාද බැඳලා තියෙනවා. විවාහ කරගෙන තියෙනවා. ඒතොර ඒගොල්ලෝ එංගේ සමාජ තත්ත්වය මොකද්ද කියන එක අපිට හුඟක් පැහැදිලි. එතකොට මේ තිලින අහපු ප්‍රශ්නේ තමයි කවුද මේ විජය කියලා සිද්ධියක් කියනවා විජය කියලා කෙනෙක් ලංකාවට ආවයි කියලා. එයා එනකොට අපේ රටේ පරිපාලනයක් තිබුණාද කියලා අහන ප්‍රශ්නේ නැවි. ඔව් පරිපාලනයක් තිබුණා. ඒ තිබුණේ කොහොමද? ප්‍රාදේශික පරිපාලනයක්. ඉතින් ප්‍රාදේශික පරිපාලනය ගැන හුඟක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මහරජවරු එන්න කලින් අපේ ප්‍රාදේශික පරිපාලනයක් තිබුණේ. හොඳට කරගෙන ගියා. ප්‍රාදේශික පරිපාලනය නිවැරදිව කරන්න ඕන. නිවැරදිව දැන් හෙට අනිද්දා ඉතින් ඡන්ද තිබ්බොත් නිවැරදිව කරමු. ඒක කරන්න පාඩමක් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඇත්තෙන්ම මේ ඔය පරුමකවරුන් සහ ගමිකවරුන්ගෙන් සැදිච්ච ප්‍රාදේශික පරිපාලන ජාලයක් අපේ රටේ නොයෙක් තැන්වල තිබුණා. ඒක තමයි පසු කාලේ කේන්ද්‍රීය රාජ්‍ය කියන තත්ත්වයට පරිවර්තනය වුණේ. මේව ගැන කවුරුත් ලොකුට කතා කරලා නැහැ අත වශයෙන්ම. ඉතින් මේවා සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඉතින් මම හිතනවා තිලිනට යම්කිසි උත්තරයක් ලැබුණා සර්. ඒකම මේ තව ධනුෂ්ක කියලා අපේ හිතවතෙක් මේ ඔක්කොම ගොඩක් කාලයකට කලින් ඔබ එවූ ඊමේල්. ඉතින් එන ප්‍රමාණය අනුව අපි මේ ප්‍රශ්නයක් දෙකක් නේ එක සාකච්ඡාවකදී ගන්න පුළුවන් වෙන්නේ. මේ මහා හිම යුගය ගැන අපි කතා කරානේ සර්. දැන් මහා හිම යුගයේ ඇති වෙච්ච මහා සීත යුගයේදී ලංකාව වගේ රටකට මොකද උනේ කියලා වගේ එකක් අහලා තියෙනවා. ඔව් එයා ඇත්තම ධනුෂ්ක අහලා තිබුණේ. අර අපි කිව්වනේ අර ප්ලයිස්ටෝසීන මහා හිම යුගයේ මීට අවුරුදු 12,000කට විතර උඩදී අවසන් වෙලා ලෝකයේ උෂ්ණයටපත් වුණාට පස්සේ ඉතින් මිනිස්සු සතුටු වෙන්න ඇති. නමුත් හදිස්සියේම ආපහු සීත කාලයක් ආවා කියලා යංග ඩ්‍රයර්ස් කියලා අපි හඳුන්වන්නේ. මෙදදී ආපු එක හිතන් මීට අවුරුදු 10,000කට විතර උඩදී. ඉතින් ඒ කාලේදී ලංකාවේ දේශගුණික තත්ත්වයට මොකද උනේ කියන එක තමයි ධනුෂ් කහලා තිබුණේ. ඉතින් ඇත්තෙන්ම ওই මහා හිම යුගයේ දේශගුණික තත්ත්වය ඇති වෙච්ච වෙලාවේ අපි වගේ නිවර්තන කලාපීය රටවල් වලට තිබුණේ වර්ෂා සහගත කාල පරිච්ඡේදයක්. අපිට හිම මිදුණේ නැහැ. මොකද අපි නිවර්තන කලාපීයයිනේ. අපිට සූර්ය පතනයේ ඍජුව වැටෙනවා. ඉතින් මහා වරුසා ඇදහැලුණා. දැන් හුඟක් වෙලාවට අපේ රටේ අද දකින්න තියෙන භූරූප දැන් කවුරු හරි කෙනෙක් බස් එකේ යනවනම් බදුල්ලට රත්නපුර පහ වුණාම පැල්මඩුල්ලේ ඉඳලා දෙපැත්ත බලබල ගියොත් එහෙම දකින්න තියෙන අර ප්‍රපාත නංගමලේ පැත්තෙන් හපුතලේ පැත්තෙන් යනකොට, ඒ කියන්නේ මේ අපේ මධ්‍යම කඳු කරේ මේ දකුණු බෑවුම ඔස්සේ යනකොට පේන බූරූප බරගල පැත්තෙන් යනකොට පැහැදිලිවම ඒව ඔක්කොම වැඩි ප්‍රමාණයක් මේ මහා හිම යුග කාලේ සහ අය අන්තර් හිම යුග මේ යංග ඩ්‍රයස් වගේ තියෙන කාලේ. යංග ඩ්‍රයස් කියන්නේ අන්තර හිම යුගයක් නෙමෙයි, ඒක වෙනමම සීත කාලයක්. ඉතින් මේ කාලවල වල අපේ රටට අධික වර්ෂා සහගත තෙත් සහගත තත්වයක් තමයි තිබුණේ. ඉතින් යංග ඩ්‍රයස් ගැන උනත් කියන්න තියෙන එකයි ඒ මීට අවුරුදු 10,000කට උඩ දියාපු හදිසි සීත කාලය තුළ අපිට එහෙම මේ තෙත් සහගත වර්ෂා සහගත කාලයකට මුණ දෙන්න සිද්ධ වෙන්න ඇති. මොකද අනිත් සීත කාලවල වලත් එහෙමයි වුනේ. ඉතින් මේවා ගැන ඊටාම සියුම් පරිශන අපේ රටේ තවම කෙරිලා නැහැ. කෙරෙමින් තියනවා. සමහර අය ඉගෙන කරගෙන යනවා. ඒවට තියෙන විශාල මුදල් අවශ්‍යයි. මොකද මේවා හුඟක් විද්‍යාත්මක පරිශන මේවට අදාළ කරගන්න ඕන පරීක්ෂණ ක්‍රම. ඒවා විද්‍යාගාර බොහොම මිලාදිකයි. ඒවා අපේ රටවල ඇත්තෙත් නැහැ එහෙම පරිශන කරන්න පුළුවන් ඒවා. ඉතින් ඒවා පිට රටවල් වලට යවලා එහෙම යවන්න ගියාම තව තියෙන ප්‍රශ්න තියෙන අවසර ගන්න ඕන. ඉතින් මේ අපේ රටේ දන්නවනේ කොහොමද කියලා. එහෙම ඉතින් මේ
ඒ වගේ ගැටලු තියෙනවා. ඉතින් කොහොම හරි අපිට දල වශයෙන් කියන්න තියෙන්නේ ඒ යංග ඩ්‍රයස් කියලා කියන කාලේ ලංකාවේ දැනට එහෙම මොකක්වත් ලොකු දේශගුණික පැත්තෙන් අපි ඒ කාලයට සම්පාත වෙන දැනුමක් තවම ගොඩනගලා නැහැ. නමුත් අපේ ආචාර්ය රත්නසිරි ප්‍රේමදලක මහත්මයා කැලණිය විශ්වවිද්‍යාලේ එතුමාගේ විෂය තමයි මේ පුරාණ දේශගුණය ගැන ප්‍රතිනිර්මාණය කිරීම. එතුමාගේ ලිපි ලේඛනවල යම් යම් තොරතුරු තියෙනවා, වඩා විද්‍යාත්මක තොරතුරු. ඉතින් මම හිතන්නේ ඉදිරියේදී අපිට පුළුවන් වෙයි ඒව ගැන සර්ව සම්පූර්ණ සාකච්ඡාවක් කරන්න ඒ පුරාණ දේශගුණය සම්බන්ධයෙන්. හරි, මම හිතන්නේ සර් මේ අපේ අද වැඩසටහනේ ප්‍රශ්න අහන වෙලාවෙන් අපි නික්ම යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. අපේ ප්‍රවෘත්ති විරාමයට යන්න ඕනේ. ඉතින් අපි මේ වගේම ඔබටත් පුළුවන් අපි කොච්චර ප්‍රශ්න ආවත් ඒවා අපි ඒ අදාළ කාලෙදී සමහර අය මම දැක්කස දැන් අපි මේ කෝට්ටේ යුගය ගැන කතා කරගෙන යනකොට නුවර යුගය ගැන සමහර ප්‍රශ්න අහනවා. ඉතින් අපි ඒ අදාළ කාලෙදී ඔබ ප්‍රශ්නේ වල තියන්නේ ප්‍රශ්නේ අපිට ඉදිරියේදී මුණ ගැහෙනවා. ඔබව ඉදිරියේදී ප්‍රශ්නෙත් එක්ක මුණ ගැහෙනවා. එදාට අපි කතා කරනවා ඔබ පහුගිය වැඩසටහන සමහර අය අපි දන්නවා දැන් තමයි අන්ලිමිටඩ් හිස්ටරි අහන්න පිවිසිලා තියෙන්නේ. ඉතින් ඒ අය පහුගිය වැඩසටහන වල ගිය ප්‍රශ්න අහනවා. ඒක හොඳයි, අපිටත් මතකේ අලුත් වෙනවා, ඔබටත් ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා. ඉතින් අපිම එකතු වෙලා මේ සාකච්ඡාව මේ මණ්ඩපේ පවත්වාගෙන යමු. එහෙමනම් අපිට විරාමයක් දෙන්න. විරාමයේ අතරතුරත් අපිට කතා කරන්න, අපිට ලියන්න තැපැල් පෙට්ටිය 2045 කොළඹ, ඒකම අපිට ඊමේල් එවන්න, Facebook link හරහා ප්‍රශ්න යොමු කරන්න. ඒ ඔක්කොටම ඔබ අපිව මේ මොහොතේ බලාගෙන ඉන්නවා නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ සම්බන්ධතා සියල්ලම පළ කරලා තියෙනවා. අපිට විරාමයක් දෙන්න. අපි ප්‍රවෘත්ති අහලා නැවතත් අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන සමග අපිව බලන් ඉන්න අය මේ කොටුවේ තියෙන වැඩසටහන ක්ලික් කරලා දෙවෙනි කොටසට යන්න.